ග්‍රේට් ෆෝලදී ඉස්කෝලේ මාස්ටීන් චාර්ගෙන් එකටම ගිහිලා ඇහුවා ප්‍රක්ටිස් යන්න පුළුවන්ද කියලා. සේස මට එන්නකවා ඇකඩමිකට ස්ම ඇකඩමීට ගියා. පස එහෙම පා ග්‍රේට් ෆයිවලදී බීටීම් එකට තේරුණා. බීටීම් එක හලා හයවස්සරේ දැන් ඒටීම් එක අවුරුත්තුනක් ගැව්වා අන්තිම අවුරුද කැප්ටන් කර. මම අන්තිම අවුරුද්දේ ගහන තම මානිස්ලයකට ගියේ. පලවෙනි අවුරුද්දම 1200ක් ගැහුවා. මෙතැන ස්කෝලේ වැඩිම ලකුණු ගහපු එක්කෙන වුණා. ඊට පස්සේ අවුරුද්දේ 900ක් ගැහුවා. ඒ අවුරුද්දේ ස්කූල් මොබිටල් අවෝඩ්ස් වල බෙස් බැස්මන්. ගොඩක්ම මුලින්ම ස්ටාර්ට් එකක් ගන්න බලනවා. ස්ටාර්ට් එක ආවොත් හොඳ බෝලයක් වෙලා අවුට් වුණොත් එදාට පොරි වෙන්නේ නැහැ. ඒක ස්ටාර්ට් එකක් ගත්තොත් මම ලොකු ඉනින් එකම ගහන්න තමයි බැලුවේ. ඒ හින්දා තමයි ලොකු ශතක ලබා ගන්න පුළුවන් වුණේ. මට ගොඩක් සපෝට් එක හම්බුණා ගෙදරින්. ගෙදර පොඩි කාලේදම ක්‍රිකට් වලට තමයි. ගෙදර net එකක් තියෙනවා. net එකේ පොඩි කාලේදම ගැව්වා. ඒක ලොකු දවක් වුණා මට ඉස්සරහ ක්‍රිකට් ගහන්න. අන්ඩර් 19 මම ඒෂියා කප් එකයි ඔස්ට්‍රේලියා ටුවර් එකයි ගියා. එද්දි රෝයිස චමින්ද වාස මට ගොඩක් උදව් කරා ඒ වෙලාවේ. මම ඉස්කෝලේ ගහනත් එක්කම නිගම්බු ක්ලබ් එකට බැඳුනා. එහිදී ෆස්ට් ක්ලාස් මැච් පහක් ගැව්වා ඉස්කෝලේ යන ගමන්. වන් ඩේසුත් ගැව්වා, T20සුත් ගැව්වා. ඒක ලොකු අත්දැකීමක් වුණා. ඊට පස්සේ අවුරුදු අපි ඒකට ප්‍රමෝට් වුණා. ඒකෙත් ලකුණු 570ක් ලබා ගත්තා ගියවුරුදු ෆස්ට් ක්ලාස් වල 101යි 55ක් ගාලා. ඊට පස්සේ දැන් මං චිලව් ක්ලබ් එකට බැඳුණා අන්ඩර් 23 එකටයි ෆස්ට් ක්ලාස් සීසන් එකටයි. අන්ඩර් 23 එකේ ලකුණු 515 ලබා ගත්තා මැච් 7ට. ශතක 3ක් ලබා ගත්තා. NCCටයි කළුතරටයි බ්ලූම් ෆීල්ඩ්ටයි ශතක ලබා ගත්තා. ඒක බෙස් බෙස්මන් වීම ගැන සතුටුයි. මට හම්බුණේ බංග මැච් එක. ඒ මැච් එකේ මම ලකුණු 73ක් ලබා ගත්ත නොදෙවි පැතුම් එක 135ක පාර්ට්නර්ෂිප් එකක් දාලා පීක විකට් එක මැච් එක ගැහුවා. ඩෙබ්යු එකේම මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන සතුටුයි. අපි සිල්වර් මෙඩල් ගත්තේ, ගෝල්ඩ් මෙඩල් ගන්න තිබ්බ අපිට. ඒක ගැන දුක් වෙනවා. ලකුණු 1000ක් ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ෆස්ට් ක්ලාස් සීසන් එකේ. සහ මේ ලිමිටඩ් ඩෝර් එකේ 103ක් ගහන්න තමයි ප්ලෑන් කරන්නේ. මම ගොඩක්ම ස්විං වෙන බෝලට ගහන්න පුරුදු වෙන්න ඕන තව. ස්විං වෙන එකට ගහලා උදේ පැය කොහොමත් ලංකාවේ ක්‍රිකට් වල යනව බෝලේ. ඒ පැය පෙරලා ලොකු ඉනිංස් ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට ඒ ටීම් ගහලා ශ්‍රී ලංකාවට ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දිගටම ලොකු කාලයක් ලංකාවට ගහන්න තමයි බලාපොරොත්තු. රොයිට් චම් සංසාරින් එහෙම කෙනෙක් නෑ. iPhone හිතා ගන්න බෑ. කෑම හදන්න බෑ. ගණිත ප්‍රොසාන්ස මොම්බයි ඉන්නේ. කිලෝමීටර්ස් ග්‍රවුන්ඩ් මේ වසන්ත විජේසූරිය ෆස්ට් ක්ලාස් කාපු පලෙනි රාගමඩේ විෂ දතුරංග නිපුුණ රන්සික හම කෙනෙක් දසුන් සෙනී රත්න ඉන්සයිඩ් අවුට් ක්‍රූසා ටීච ඉන්ස්ට්‍රගෑ වර්කා පිනින් ටීම් එක ඉන්න පණ්ඩි සංගීත ටෝනි ග්‍රේග් කුමා ධර්මසේන වැඩිපුර නිදාගන්නේ. මගේ පවුලේ තාත්තා අම්මා අයියා එයාලට ස්තුතිවන්ත වෙනවා මට මෙච්චර කල් එන්න පුළුවන් වුණේ ඒගොල්ලෝ හින්දා. ඊට පස්සේ මාරිස්ල විද්‍යාලයේත් මැසනට් විද්‍යාලයේත් කෝචස්ලා මාස්ටින් චාර්ජස්ලා ප්‍රින්සිපල්ස්ලා හැමෝම අන්ඩර් 19 එකේ කෝචස්ලා ටීම් මේට්ස්ලා එමතරව ක්ලබ් නිගම්බු සීසී එකේ අයියලයි
කෝචස්ලයි චිලව් එකේ අයියලයි මේ කෝචස්ලයි මතක් කරන වෙලාවේ යාල ගොඩක් උදව් කරා මට. අව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepapre.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.